කියන ක්‍රීඩාවල ඉන්නුන්ට එකෙක්වත් මේ සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න තමන් ක්‍රීඩාවේ ඉන්නවනේ මොකද නැත්නම් අපේ කට්ටිය සෝෂල් මීඩියා වලට තමයි ක්‍රියේට් ගහන්නේ. ඒක නවත්ත ගත්තා නම් ලංකාවේ ක්‍රීඩාව හැදෙනවා. මන් දකින්නේ. ඉතින් ඒක කරන්න බෑ නූතන සමාජය 96ට ඉස්සෙල්ලා ගහපු ක්‍රිකට් ගහපු සමාජය නෙමෙයි. ඉස්සර පත්තරේ ෆොටෝ එකක් වට ගන්න තමයි අපි බලන්නේ. දැන් අපි පත්තරේ ෆොටෝ එකක් වට ගන්න නෙමෙයි බලන්නේ. අපි බලන්නේ ලයික් කීයක් එනවද කියන ෆොටෝ එක වට ගන්න. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් ලයික් වලට ගිහිල්ලා තමයි මං හිතනවා මේ සිළු දේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ලයික් වලට බලන්න එපා. ඒක ලකුණු වලට බලාගත්තා නම් අපේ ක්‍රීඩකෙ මිඩඩා ගොඩක් දියුණු වෙයි කියන එකයි මගේ අදහස. මම ඒක යන්නේ ඉස්සෙල්ලත් ලංකාවෙන් කිව්වා. හැබැයි මං හිතනවා මේකේ වොන්ට ලැබිච්ච හොඳ පාඩමක්. මං තවම දකින්නේ මේ කණ්ඩායම සුපිරි කණ්ඩායමක්. මේ කණ්ඩායම මට කියන්න මතීෂ පතිරණට වඩා නුවන් තුසාරට වඩා කවුද වෙන පේස්බෝල් එකේ දාන්නේ? දුෂමන්ත අමිරට යනක් තිබුණා. යා ඒ තුන් දෙනාම ගිහිල්ලා තියෙනවා. ඒ තුන් දෙනාට අමතරව ඩිල්ෂාන් මදුසංකත් ගිහිල්ලා තියෙනවා. අසිත ප්‍රනාන්දුත් ගිහිල්ලා තියෙනවා. ඉතින් පේස්බෝල් පහම දාන්නද? ගහන්න පුළුවන් 11යිනේ. හරි. එදෙනින් එහාට ගියාම වනිදු හසරංග T20 වල තාම ඉන්නේ රේටිං වල එක. දැන් ගහලා එලවන්න. හරි. ඉතින් මතීෂ මහේස් තීක්ෂණ හොඳ නැත්නම් දුලිත් වෙල්ලාලගේ ඇතුළට ගෙන්නවා. ඊට වඩා වෙන කවුරු හරි ඉන්නවනේ. එදෙනින් එහාට මට කියන්නකෝ පැතුම් නිසංකයි කුසල් මෙන්ඩිස්ටයි අමතරව කුසල් ජනිත්ව ගෙන්නේ කියලා කියන්නේ. කුසල් ජනිත් හිටියයි කියනවනේ. හැබැයි ලකුණු ගහලා තිබ්බේ නැහැ සහ ඒ වෙලාවේ අවසාන සමහර තීන්දු ගන්න වෙනවා ඒගොල්ලන්ට. හේතු අනුව ඒගොල්ලන් කියන දේ වලන්ට ෆීල්ඩින් බලන්න ඕනේ, ඕවර් විශ්වම ෆීල්ඩ් එකේ ෆීල් කරනවද කියලා බලන්න ඕනේ. ඔය වගේ හේතු තිබුණා ඒගොල්ලන්ට. ඒ හේතු කිව්වා. ඉතින් කිව්වට පස්සේ මම කියන්නේ නෑ නෑ මූ හොඳයි කියලා අරන් යන්නේ කියලා. මේකට මට බැලලා හරියනවා. මේ මිනිස්සු කොච්චර අසාධාරණද කියනේ තේරුම් කරලා බලන්න. ඊට පස්සේ කවුද කමිදු මෙන්ඩුස් ඊට ඉස්සෙල්ලා මැච් ඔක්කොමල ගහලා මේ දෙකේ විතරයි ෆේල් වුනේ නැත්තේ. ඒ නිසා කමිදු මෙන්ඩුස් ගිනියන්නේ නැතුව ඉන්නේ. චරිත් අසලංක හොඳ නැද්ද? චරිත් අසලංක වලට කවුද එන්න ඕනේ? සතිරි සමරික්කම හොඳ නැද්ද? මේ මැද්දක ෆේල්. හරි. මොකද්ද කරන්න කියන්නේ? කල්පනා මට නමක් කියන්නේ. එතකොට මේ ටෙස්ට් ගහනුන් ගියාලු, දනංජේ ගියාලු, දසුන් ගියාලු, ඇන්ජලෝ ගියාලු. කාලයක් වෝ එක්ස්පීරියන්ස් එකක් නැහැ ටීම් එකේ කවුරු හරි දෙන්නෙක් ඉන්නෝනේ අල්ලන් ඉන්නේ කියලා. උන් අල්ලන් හිටියේ නැහැ කියලා මම මොනවා කරන්නේ? හරි. හැබැයිදින් ගෙනියන්න වෙන කවුද ඉන්නේ එක්ස්පීරියන්ස් වෙලා දෙන්නේ? මේ කොච්චර අසාධාරණද? ඒ නිසා මම හැබැයි කැමති ඇත්තටම T20 සයිඩ් එක මේකෙන් පස්සෙවත් ඇවරේජ් එක අවුරුදු 25 අඩු සයිඩ් එකක් වෙනවා.